හෙලෝ ඉතින් කොහොමද ඔයාලට ඔන්න ඉතින් මෙන්ද වගේම ආදරෙන් මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා අද vlog එකකින් මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ අද දවල්ට මම අපේ ගෙදර හැදුවේ මොනවද කියන එක ඉතින් බලමු අද දවල්ට මම යන්නේ මොනවද කියලා අද මට හිතුණා හැමදාම බණ්ඩක්ක එක්ක තෙම්පරාදුවක් හරී කිරට හදලා හදන්නේ කන්නේ. ඉතින් වෙනස් විදිහකට බණ්ඩක්කට ගැඹුරු තෙලේ බැදලා අරගෙන මිටි කිරි ටිකක් දාලා හින්දගත්තනම් හොඳයි කියලා. ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ ඉස්සෙල්ලා බණ්ඩක්කට ටික බැඳ ගන්න. ඉතින් ගොඩාක් තෙල් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තෙල් ටිකක් පාවිච්චි කරලා ලා කොළ පාට වගේ ගත්තී එනකන් තමයි මම මේ ටික බැඳගන්නේ. ඉතින් මිටි කිරි ටික දා ආපහු උයන නිසා ගොඩක්ම බැඳ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම බණ්ඩක්ක ටික බැඳ ගන්න පොල් තෙල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මගේ යාළුවෝ දන්නවා මම හැමදාම පොල් තෙල් එකතු කරනකොට මේ විදිහ තමයි කියලා. මොකද සීතල නිසා තෙල් එක මිදෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහට හැන්දක් පාවිච්චි කරලා තෙල් ගන්නෙ. ඊළඟ කාරණේ තමයි බණ්ඩක්ක ටික බැඳගද්දී මම ලුණු ටිකක් විතරයි බණ්ඩක්ක වලට එකතු කරගත්තේ. එයාලට පේන්නේ නැති මේ මුට්ටිය ඉතින් මේකේ තමයි බෙහෙත් මේ කොළ වර්ග දාලා අපි දුම් අල්ලන්න හදාගෙන තියෙන්නේ. ඉතින් තාමත් අපි දුම් අල්ලන වැඩේ කරනවා. කියන්නේ අර වාෂ්ප දුම අල්ල ගන්නවා. බණ්ඩක්ක ටික බැදලා ඉවර වෙලා මම මේ භාජන ටික අස් කරගන්න හිතුවා. මොකද නැත්තම් උයද්දි භාජන එකතු වුණාම සෝදන්න ගියාමත් හරිම අමාරුයි. මොකද සීතල වතුරේ ගොඩක් වෙලා ඉන්න වෙනවා. ඒත් එක්කම ඒ විදිහට අස් කරගත්තම හිතටත් ගොඩක්ම සතුටුයි. මොකද හැඩි වෙලා නැහනේ. ඉතින් ඒ නිසා මම උයන භාජන ටික ඉක්මනටම සෝද ගන්නවා.
භාජන ටික සෝදලා ඉවර වෙලා තේ ටිකක් බිව්වා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් ඒ නිසා භාජන හොදලා ඉවර වෙලා උදේට කන්න හදපු රොටි ඉතුරු වුණා. ඉතින් ඒවට ඇස්ට්‍රා ටිකක් තවරලා රොටි ටික හදාගත්ත සීන් ටිකුත් දාලා ඉතින් ඊට පස්සේ පුතාට ප්ලේන් ටිකක් ඕන කිව්වා. මහත්තයට මෝල් ටිකක් හදලා දෙන්න කිව්වා. ඉතින් දැන් මම මේ කෝප්ප දෙකට වෙන වෙනම දාලා ඒක හදනවා. ඉතින් තේ ටික එහෙම බීලා ඉවර වෙලා මම ආපහු උයන්න පටන් ගන්නවා. ගෙදර ඉන්න දවසේ කැරට් සම්බෝලයක් හදාගත්ත නම් හොඳයි කියලා හිතුණා. දෙහි ටිකක් හැම යහමින් දාලා ඉතින් ඒ නිසා වෙන්දර ඉතින් කැරට් තෙල් දාලානේ වැඩිපුර කන්නේ. ඉතින් දැන් කැරට් ටික සුද්ධ කරලා ඉවර වෙලා ඒ ටික හිමම තියලා මම බත් එක තියාගන්න හිතුවා. එතකොට ගානට බත් එක ඉදෙනකොට මේ ටික හදාගන්න පුළුවන්. බණ්ඩක් එක හදාගදි දියකිරි පොඩ්ඩක් දාගත්ත නම් හොඳයි කියලා හිතුණා. මොකද මේ තක්කාලි ටික ලුණු ටික එහෙම චුට්ටක් විතර තැම්බෙන්න ඕනනේ. නැත්තම් මිටිකිරි ටික ගොඩාක් උතුරලා ගියම රස නැති වෙනවා. ඉතින් ඒ නිසා දියකිරි පොඩ්ඩක් එකතු කරලා ඒකට මම තක්කාලි අමු මිරිස් ලුණු ටිකත් එකතු කරගන්නවා. අවසානයේ මිටිකිරි ටික දාලා හින්දලා ගන්නවා.
බණ්ඩක්කක බැදගද්දි මම ලුණු ටිකක් එකතු කරගත්තා ඉස්සෙල්ලා. ඉතින් ඒ නිසා දැන් මම පොඩ්ඩක් තමයි ලුණු එකතු කරගන්නේ. මොකද එතනත් ලුණු රස තියෙනවානේ. ඉතින් ඒ නිසා ඉතින් ඊළඟ කහ ටිකක් අමු සෙලවු ටිකක් තමයි එකතු කරගන්නේ. මිරිස් කුඩු එකතු කරගන්නේ. අම්මිරිස් විතරයි මම අද බණ්ඩක්කකට එකතු කරගන්නේ. එතකොට ලස්සන පාටක් වගේම හරිම රසයි. මිරිස් කුඩු රස එන්නේ නැහැ. කැරට් සම්බෝලේ හදාගන්න තමයි දැන් මම මේ ලෑස්ති වෙන්නේ. කැරට් සම්බෝලේට මම අද එකතු කරන්නේ ගෙදරම තිබුණ තක්කාලි. කියන්නේ අපේම ගස්වල අප්පච්චි හදපු මේ තක්කාලි ගස්වල තමයි මේ තක්කාලි තියෙන්නේ. හැමෙයක ටිකක් ලොකු එකක් නෙවෙයි, චූටිම තක්කාලි එකක් නෙවෙයි. හරිම රසයි මේක. මේ අමුයෙන් කන්න පුළුවන්. මේ තියෙන්නේ තක්කාලි එක. ඉතින් මේක අපිට මේ අහම්බෙන් හම්බුණු තක්කාලි එකක්. නිකන් අර තක්කාලි යට දාලා හැදිච්ච මේ පැලවලින් හැදුන එකක් මේක. තවත් අපි මේක තවන් දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මට හිතුණා මේක රස නිසා මේ තක්කාලි එකතු කරගත්තා නම් හොඳයි කියලා. මම කැරට් සම්බෝලේ තක්කාලි ලුණු පොල් ටික එකතු කරලා ඊට පස්සේ ලුණු හොඳට දෙහි ඇඹුල් ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් තමයි දාගන්නේ. අමු මිරිස් මම පාවිච්චි කරන්නේ නැහැ කැරට් සම්බෝලේට. ඉතින් ගම්මිරිස් කුඩු තමයි මම දාගන්නේ. බණ්ඩක්කයකට එකතු කරපු ලුණු අමමිරිස් හොඳට තැඹුණාට පස්සේ මම දැන් මේ මිටිකිරි ටික එකතු කරගන්නවා. ඉතින් ඊළඟට මිටිකිරි ටික ටිකක් උතුරනකොට දෙහි ඇඹුල් ටිකක් හොඳට දාගන්න ඕනේ. ඉතින් බණ්ඩක්කවලට දෙහි ඇඹුල් දැමම හරිම රසයි. ඉතින් දෙහි ඇඹුල් දාලා ඉවරලා ලිප ඕෆ් කරගන්න ඕනේ. ඔයාලා බලන්න මම මේ කපන දේ දන්නවද කියලා හරි දැකලා තියෙනවද කියලා හරි.
ඉතින් මේවා සමහරු දන්නෙත් නැතු ඇති, දැකලත් නැතු ඇති, කාලත් නැතු ඇති. මේ තමයි චිකන් ගිසාට්. ඉතින් මේවට තමයි චිකන් වැලි බොකු කියන්නේ. ගොඩක් අය නම් කාලා නැතු ඇති. ඉතින් මේක මේ කරි එකක් විදිහට හදාගත්තොත් ටිකක් කන්න අමාරුයි. ඉතින් හැමෝටම නම් දන්නේ, මට නම් කරි එකක් විදිහට හැදුවොත් කන්න අමාරුයි. මේක හොඳට මේ ගම්මිරිස් කුඩු, එතකොට තක්කාලි වගේ දාලා හොඳට තෙම්පරාදු කරගන්න ඕන. මේ අර ඉස්ම ගතිය නැති වෙන්න. ඉතින් එතකොට තමයි හොඳ. ඉතින් මට හිතුණාද මේ ගිසා තෙම්පරාදුවක් හදාගන්න ඕන කියලා. ඉතින් ඒ නිසා තමයි අද මම මේක හදන්නේ. ඉතින් ගෙදර ඉන්න දවස නිසා හොඳට කන්න ඕන කියලා හිතුන නිසා තමයි මම අද මේ විදිහට කෑම වේලා හදාගන්න හිතුවේ. ඉතින් මම මේකට තක්කාලි, ලූණු, රම්ප කරපිංච ඒ දාන්න ඕන ඔක්කොම දාලා සුදුරුන් ටිකක් එහෙම තෙම්පරාදු කරලා තමයි මේක තෙලට දාගන්නේ. ඉස්සෙල්ලාම සුදු ලූණු, එතකොට රම්ප කරපිංච, තක්කාලි ටික තෙම්පරාදු කරනවා. ඉතින් ඒ ටික තෙම්පරාදු වුණාට පස්සේ තමයි මේ ටික එකතු කරගන්න ඕන. වතුර ටිකක් දාලා ටිකක් හොඳට තැම්බෙන්න තියලා ටිකක් විතර තම්බ ගන්න ඕන. මොකද මේක ටිකක් හයියයි, ඒ නිසා තැම්බ ගන්න ඕන. තම්බලා ඉවර වෙලා තමයි එහෙමම ලිපේ ගින්දර හොඳට අඩු කරලා මේක තෙම්පරාදු වෙන්න දෙන්න ඕන. ලුණු කුඩු, කහ, බැදපු තුන පහ. ඉතින් මේ තෙම්පරාදුවක් දානකොට අනිවාර්යෙන් බැදපු තුන පහ එකතු කරගත්තත් තමයි ගොඩක්ම රස. ඊළඟට මම ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු ඒ ටික ඔක්කොම දාලා හොඳට අතින් ටිකක් අනලා වතුර චුට්ටකුත් දාලා තමයි තෙම්පරාදු වෙන්න දාන්නේ. ඉතින් මේ තමයි ගෙදර කට්ටිය වෙනුවෙන් අද දවල්ට මම හදාගත්ත දවල් කෑම වේල. ඉතින් මේ චිකන් ගිසාට් තෙම්පරාදුව, ඊළඟට බණ්ඩක්ක බැදලා අරගෙන මිටිකිරි දාලා හදාගත්ත කරි එක, ඊළඟට කැරට් සම්බෝලෙත් එක්කම ලුණු දෙහි ටිකුත් එකතු කරගත්තා. ඉතින් උණු උණුවෙන් කනකොට ලුණු දෙහි ටිකුත් තිබ්බම හරිම රසවත්. ඉතින් ඔන්න වෙනදා වගේම අදත් ඉස්සෙල්ලාම මහත්තයර බට්ටික බෙදලා තියලා පුතාටයි මටයි බට්ටික බෙදනවා. ඉතින් මේ වගේ කෑම වේලක් තමයි මම අද දවල්ට හදාගත්තේ. ඉතින් අයලත් මේ විදිහට හදලා බලන්න. ඉතින් වෙනසකටත් එක්ක මේ විදිහට හැමදාම නෙවෙයි බණ්ඩක්කා, බටු වගේ දේවල් ගැඹුරු තිරේ චුට්ටක් විතර බෙදලා අරගෙන උයන්න කිරි දාලා හරිම රසයි. හැමදාම කන්න හොඳ නැහැ, අසනීප වෙනවා. ඉතින් කලාතුරකින් එහෙම හදලා කෑවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලත් ඒ නිසා මේ විදිහට හදලා බලන්න, හරිම රසවත්.
ඉතින් වීඩියෝ එකත් එක්කම මාත් එක්කම එක දිගට හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න වෙනද වගේම මම ඒස්කේ හේවාරච්චි.